අද දවසේදී මම ඔබට අතිශයින්ම වැදගත් සහ බරපතලම රහස හෙළි කරන්න කැමතියි. හොඳින් අවධානයෙන් අහන්න. සමනොල මුදුනින් ආරම්භ වූ හෙළ ජාතියේ උප්පත්ති කතාව සමනොල පිළිබඳ හෙළිදරව්වෙන් අවසන් කරන්න මම කැමතියි. මහා කාරුණික බුදුන් වහන්සේ මොකටද සමනල කන්ද මුදුනේ වම් සිරිපතුල් සලකුණ තිබ්බේ? දකුණු සිරිපතුල් ස්පර්ශ වුණේම නැද්ද? මම ඔබට හිතන්න කිව්වා. මිනිස්සු සිරිපා කරුණා කරන්නේ මොනතරම් අමාරුවෙන්ද, අපහසුවෙන්ද? මහා කාරුණික බුදුන් වහන්සේ ඇයි එහෙම දෙයක් කළේ කියලා ඔබටත් සාධාරණ ප්‍රශ්නයක් තියෙන්නේ. මම කියන්නම්. සමනල කන්ද කියන්නේ ගිනි කන්දක්. සක්‍රියව පැවති ගිනි කන්දක්. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා කවියක් ඔබ අහලද? ඔය ගංගා වලින් ජලය ගලන්න පටන් ගත්තේ පසු කාලෙක. සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගෙල් ලාවා ගිනි පුලිඟු වලවේ ගඟ අදටත් ඊට සාක්ෂි සපේ. ලක් සුමන සාමන්තයන් ගිහින් බුදුන්ට සමනොලට ආරාධනා කළේ මේ ගැටලුවට පිළිතුරක් උන්වහන්සේගෙන් ලබා ගන්නයි. මොකද මේ වෙද්දි යලිත් සමනොල ගිනි කන්ද සක්‍රිය වෙමින් පැවතුනා. බුදුන් වහන්සේ එතනදී ධර්මදේශනාවකුත් සිද්ධ කරලා හදවත පිහිටා තිබෙන පාර්ශවයේ වම් පාදය තබා අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානයේ නිසාම වසර 5000කට ගිනි කන්ද අක්‍රිය වුණා. ඒ තමයි උන්වහන්සේගේ මහා කාරුණික භාවය. ඊට ගෞරව කිරීමක් විදියටයි එදා පටන්ම අපි බුදුන්ගේ සිරිපතුල වඳින්න සමනල නගින්නේ. ඊට ප්‍රථම සූර්ය නමස්කාරයට අපි කොහොමත් සමනල කන්ද නැග්ග ජාතිය. හැබැයි මේ වසර 5000න් දැන් 2560ක්ම අවසන්. තව තියෙන්නේ එවැනිම පුංචි කාලයක් විතරයි. ඒ නිසයි බුදුදහම වසර 5000යි මේ රටේ තියෙන්නේ කියලා කිව්වේ. මොකද නිශ්චිතවම තවත් වසර 2500කින් සමනල පුපුරනවා. එදාට මේ පුංචි දූපත සහ මුලින්ම විනාශ වෙනවා. සූර්යන් හතක් එකවර පෑවුව වගේ රස්නයක් ව්‍යසනයක් සිද්ධ වෙන්නේ ඉන් නගින ගිනි පුලිඟු නිසයි. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ගැඹුරින් යලි කියවන්නේ මම මේ කතාව ඔබට පැහැදිලි කරලා ඔබව ආධ්‍යාත්මික කරන්න උත්සාහ කරන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඔබ මේ නොදැන සිටියොත් තවත් වසර 2500ක් ගත වෙද්දී ඔබ මේ පෘථිවියට මිනිසියෙකු හෝ වෙනත් ආත්මයක් ලබා පැමිණෙනවා. එදාට ඔබේ ඇස් ඉදිරිපිටම ඔබ ආශා කළ ආදරය කළ සියල්ල වේදනාවෙන් විනාශ වෙනවා දකින්න සිද්ධ වෙනවා. ඔබටත් අතිශය අමානුෂික වේදනාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඔබේ චුති චිත්තය යහපත් එකක් වෙන්නේ නැහැ. අතිශයින්ම බිහිසුණු තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක මේ රටට විතරක් බලපාන දෙයක් නෙවෙයි. සමනල සක්‍රිය වීමත් එක්ක සමස්ත පෘථුවියම එහි අවසානයේ සටහන් කරගන්නවා. මේක කල්ප විනාශය නෙවෙයි, ලෝක විනාශය. මේ සිදුවීම් මාලාවෙන් පසුව පායන හිරු රැසින් ලෝකයේ යලි ඇරඹීම සිද්ධ වෙනවා. ඉන් පසුවයි මෛත්‍රීය බුදුන්ට වෙන්නූ යුගයේ ගොඩනැගෙන පෞකාරයන්ටත් පින් නැත්තන්ටත් අදාළ නිවැරදි ස්ථාන හිමිවීම සිද්ධ වෙනවා. මට අවශ්‍ය ඔබව දැනුවත් කරලා තවත් වසර 2500කින් පසුව සමනල පුපුරා යන යුගයේදී මේ පෘථුවියට නොපැමිණ වෙනත් සුදුසු ස්ථානයකට ඔබව ගෙන යෑමයි. අපේ චක්‍රාවාටයට අදාළව ලෝක 31ක් පවතිනවා. අපාය හතර හැරුණුකොට අනෙක් ඕනම ස්ථානයක් තෝරා ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ඉනුත් මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටික වීම ඔබේ වගකීමයි. ඔබට පුළුවන් අවශ්‍ය නම් මේ දැන්ම ගෞතම බුද්ධ ශාසනයෙන් නවතින්න, නැතිනම් මේ සසර බිය දැන නිවැරදිව හැසිරෙන්න. තීරණය ඔබ අතේ.